ටික දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයෙක්ට ආදරේ කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ 11 වෙනි දිගැරුමයි. ධනේ අයියා, පුංචි මාත්‍යා, කෙල්ල ඉඳිද්දි කරපු අර දුප්පත් ළමයින්ට පොත් දෙන වැඩේ ඒක මහ පිනක් පුංචි මාත්‍යා. ඒ වැඩේ ආයෙත් කරමු. මන්නේ ළමයි හොයලා කාඩ් බෙදුවේ. මං කාඩ් එකක් හදලා දෙන්නම්. ඒවා යාදිනව පුංචි මාත්‍යා. ඒවා කරපු කෙල්ලට යාදෙන්නේ නෑනේ. විමුක්ති කීවේ දුකිනි. මේක මහා අමාරු කාලයක් පුංචි මාත්‍යා. අමාරුම කාලයක්. විමුක්ති හුලාමින් කීවේ. හිමාලි උන්නේ පිච්චි පිච්චිය. විමුක්ති අද තනිවම පොත්හලට ගිය එක ගැන ඇයට සැකය. මං උන්නේ අණ්ඩාදපුරේ ගිහින් ආවට පස්සෙම එයාවත් එක්කගෙනම යන්න. ඒත් හදිස්සියේ ගියා. දැන් බලෙන් යා නොහැක. හිතෙන්නෙම සාරියක් දාගෙන යන්න. ඒත් එහෙම බලෙන් ඇඟට එනවා කියලා පෙන්නන්නත් බෑ. මහා අමුතු මිනිහා. හිමාලි මේ ටිකට විමුක්ති තේරුම්ගෙන උන්නාය. අර බුක්ෂොප් එකේ ඉන්න බඩ අරකෙගෙම සෙකටි වගේ. ඒකිටම තමා ලව් එක. මගේ මූණ දිහා බලන්නෙත් මහා අමුතු විදියට. හිමාලි සිතුවේ ශ්වේතා ගැනය. අද ඒකි බතු තරන් එනවා කියලා. එහෙම කොහේවත් යන හිඟන බැල්ලියන්ට විමුක්තිය අයිති කරගෙන වගේ ඉන්න දෙන්න බෑ. හිමාලි මේ සියල්ලංගෙන්ම දැවුනාය. අරකෙ එක ලව් එක නැගලා ගිහින් තියෙන්නේ බුක්ෂොප් එකේදී තමා. ඔය යන්නේ ඒව මතක් කර කර ඉන්න. එතකොට ජොලිනේ. හිමාලි ආදරය ගැන දන්නේ නැත. ආදර මතකයන් වල ඉඳිද්දී දැනෙන්නේ ජොලියක් නොවේ, අපරිමිත වේදනාවකි. පපෝ සූරා දමන මිහිරි දුකකි. දුකක් වූ පෙම්වතෙකුට මහා සැපකි. දුකක් බව දැන දැනත් ආදර මතක අතගග ආදරවන්තයන් ඉන්නේ මේ විසකුරු ලෝකයට වඩා ඒ අහිංසක සැමරුම් පවා ලස්සන නිසාය. ඕකෙ ගිදරට ගන්නෑ. ගත්තොත් ගන්නේ බොක්ෂොප් එකට. ඒකි හිටපු තැනනේ. බය නෑ. ගන්නවා නම් වාෂා මේ වෙද්දි පොත්හලට එකපාරට සිය පාරක් කතා කර හමාරය. ඒත් ඒ පපුවේ ඇවිලෙන දුක එහෙම කතා කර නිවාගන්නට අමාරුය. කෙල්ල කතා නොකරම උන්නේ ඒ නිසාය. ඒකිව මේ ගෙදරට නම් ගේන්න හිතන්නවත් බෑ. ඒත් ඕකේ ආයෙත් සීන් එකට ආවොත් මගේ කසාදේ කල්යනවා. මේ සියලු දුක ඒ වෙනතුරය. ඒ කසාදේ කෙරෙන තුරය. එයාලත් ඒක ඉක්මනට කතා කරන්නේ නිකන් අතගගා ඉන්නවා. මේ ඉවසන ඉවසිල්ල තවදුරටත් ඉවසා ගන්නට අමාරුය. අණ්ණාදපුරේදී මේ ගෙවල් වගේ නෙමේ. මොනවා හරි වෙයි. අපි දෙන්න විතරනේ හොටෙල් රූම් එකක. හිමාලි සිතුවාය. මිනිහත් දිගට හරහාට හිතනවා. මූණ බැලුවම පේනවා. ඔය හිතලා තමා බුක්ෂොප් එකටත් ගියේ. හිමාලි දිග සුසුමක් එලා නැගිට්ටාය. ඇය සාලේට එද්දි සුරම්යා උන්නේ උඩට නගිමිනේ. ගිහින් වැඩක් නෑ නැන්දේ. අයිය නෑ. හිමාලි පපුව පත්තු කරන ලෙස කීවාය. අයිය නෑ.
කොහෙ ගිහින්ද? උදේම බුක්ෂොප් ගියා. ධනසිරිවත් දාගෙන ගියා. මේ බයේ ඉන්නේ. මේ කොල්ලට පිස්සුද? තාම හරියට සනීපත් නැහැ. ඒකනේ. බෙහෙත් ටිකක් වෙලාවට ගන්න. එයාට තේරෙන්නේ නැහැ නන්දේ. අපි විඳින දුක. ඔයාටත් යන්න තිබ්බනේ මැනික. එපා කිව්වා. හිමාලි ඒලසම කේලම කීවාය. බුක්ෂොප් එකේ කවුද කෙනෙක් බතු තදන් එනවා කිව්වලු. බත් ගේන්නත් එපා කිව්වා. කවුරෝ ඒ කෑම එවනවද කියලා අපි දන්නේ නැණි නන්දේ. ගිනි ගන්න බව දැන දැනම හිමාලි පිදුරු ඉසිකලාය. ඇත්ත තමයි. අද ගියදෙන් මං හෙට බලා ගන්නම්. ආයෙත් මොනවා හරි වුණොත් ගොඩ ගන්න ලැබෙන්නේ නැහැ. මං අද උදේ අර තෙල් සාත්තුව කරන්නත් උන්නේ. බීපු බෙහෙත් වලට තාම නාර වේලිලා. දැන් ගහලා බැනලා හදන්න බෑ. මං හිමීට කියන්නම් රැට. මෙයාගේ තුරතලේ පොඩි පුතානේ දෙකක් කතා කළා නම් ඉවරයි. හිමාලි සිතින් බැන්නේ සුරම්යාටය. අයියා එක්ක අණ්ඩාදපුරේ ගිහින් එන්න. මං ආවම ඔක්කොම පිළිවෙලක් කරන්නම්. බාර ඔප්පු කරන්න නැතුව මට බයයි. ඒ ගමන නම් යනවමයි කිව්වා. අණ්ඩාදපුරේට යන්නට කොල්ලයේ තරමටම කැමති වෙයි ඇයිදයි කවුරුවත් දන්නේ නැත. හිමාලි විමුක්තියට ගත්තේ උදේ 9ට පමණය. ඒ තෝගේ ජංගම දුරකථනයට කතා කළේ ශ්වේතාය. හෙලෝ, කවුද කතා කරන්නේ? මං හිමාලි, අයියට දෙන්න. හිමාලි කිව්වේ නොරිස්සුමිනි. අයියේ, හිමාලිලු. ඒකිගි කිසි ගරුසරුවක් නෑ. මට මිස් කියන්න බැරිද? ඒකි කවුද? හිමාලි සිතුවාය. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.